ආයෙත් ගුවන් තරමනේ අද අපි මේ සාකච්ඡා කරන්නේ අපේ අත ශ්‍රේණියේ අපේ ආදරණීය දුවන පුතාගේ ඉතිහාසයේ පළවෙනි පාර. දන්නවනේ පුතාට පළවෙනි පාඩේ මාතෘකාව අපේ පැරණි ජන ජීවිතය. අපේ පැරණි ජන ජීවිතය. මිත්‍රදී දුවේ පුතේ පැරණි කියන වචනෙන් මේ පාඩමේදී අපි අඟවන්නේ අනුරාධපුර පොළොන්නරු රාජධානි සමයේ පැරණි සමාජයේ තමයි මෙතනදී අපි අත්දැකීමක් කරන්නේ. මෙතන පැරණි කියන එකෙන් අදහස් වෙන්නේ පැරණි සමාජයේ කියලා අදහස් වෙන්නේ අනුරාධපුර සහ පොළොන්නරු සමයේ සමාජ ක්‍රමය පිළිබඳ. අපි පැරණි සමාජයේ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපි ඒ පැරණි සමාජයේ පිළිබඳව අපි සාධක කිහිපයක් යටතේ කතා කරන්න පුළුවන්. උදාහරණ ගන්නවා සමාජය අධ්‍යයනය කරනකොට අපිට පුළුවන් මේ සමාජ අධ්‍යයනය ක්ෂේත්‍ර කිහිපයක් එහෙම නැත්නම් මාතෘකා කිහිපයක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. මෙහෙම කිව්වොත් පාලන ක්‍රම ආර්ථික සමාජ සම්බන්දතා සංස්කෘතිය ඒ ආදී වශයෙන් අපට පුළුවන් පුරාණ ලංකාවේ සමාජය පිළිබඳව සාකච්ඡා කරන්න. අපි පුතාලේ පළවෙනි පාඩමේදී අපි මුලින්ම සාකච්ඡා කරන්නේ පුරාණ ලංකාවේ නැත්තම් අපේ පැරණි සමාජයේ පැවති ආර්ථිකය පිළිබඳව. පුතාල දන්නවා රටක රාජ්‍යයක පැවැත්ම තහවුරු කරන ප්‍රධානම සාධකයක් තමයි ඒ රට ආර්ථිකය. ඒ නිසා අපි මුලින්ම පුරාණ ලංකාවේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කළේ. ආර්ථිකය පුරාණ ලංකාවේ ආර්ථිකය අපට පුළුවන් දුවේ පුතේ ප්‍රධාන සාධක තුනක් යටතේ නැත්තම් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ අපට වෙන්වෙන් වශයෙන් දක්වන්න පුළුවන්. ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කරනකොට අපට ඒක සාධක තුනක් යටතේ වෙන්වෙන් වශයෙන් අපට පුළුවන් එක සාකච්ඡා කරන්න. ඔන්න එතකොට ආර්ථිකය බෙදෙනවා ක්ෂේත්‍ර තුනකට. ඒ තමයි මොකක්ද කෘෂිකර්මාන්තය වෙළඳාම සහ කර්ම. එහෙනම් පුරාණ ලංකාවේ ආර්ථිකය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපි ආර්ථිකය බෙදෙනවා තුවේ ප්‍රධාන වශයෙන්ම ක්ෂේත්‍ර තුනකට. ඒ තමයි එක කෘෂිකර්මාන්තය දෙක වෙළඳාම සහ තුන කර්ම. පුරාණ ලංකාවේ තිබුණේ කෘෂිකර්මාන්තය පදනම් කරගත් සමාජ ආර්ථිකය. අපි මුලින්ම කතා කරමු ප්‍රධානම ආර්ථික සාධකය වෙච්ච කෘෂිකර්මාන්තය පිළිබඳ. එහෙනම් පුතේ කෘෂිකර්මාන්තය අපට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. ඒ කෘෂිකර්මාන්තය බෙදෙන කොටස් දෙක තමයි ගොවිතැන සහ සත්වපාල. ඒ කෘෂිකර්මාන්තය බෙදෙන කොටස් දෙක තමයි දුවේ පුතේ කෘෂිකර්මාන්තය හා ගත්තොත් කොටස් දෙකකට බෙදෙන කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය බෙදෙන කොටස් දෙක තමයි දුවේ පුතේ ගොවිතැන සහ සත්වපාල. ගොවිතැන හා සත්ව පාලනය. එහෙනම් ඔන්න අපි දන්නවා දැන් ප්‍රධාන ආර්ථික සාධක කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට, ක්ෂේත්‍ර දෙකකට, ගොවිතැන හා සත්ව පාලනය කියලා. අපි ගොවිතැන ගැන කතා කරනකොට අපේ දෙන්නේ පුරාණ ලාංකේයන්ගේ ගොවිතැන් කටයුතු ආකාර දෙකකට සිද්ධ. දැන් ගොවිතැන කියන්නේ සරලව වගාන. මේ ගොවිතැන් කටයුතු සිද්ධ වුණා ආකාර දෙක. ඒ ආකාර දෙක තමයි
ගොඩ ගොවි තැන හෙවත් ගේන් ගොවි තැන දෙක මඩ ගොවි තැන හෙවත් කුඹුරු ගොවි තැන නැත්තම් වී ගොවි තැන නැත්තම් වාරි ගොවි තැන කියලා කියනවා. අපි මුලින්ම කතා කරන්නේ ගේන් ගොවි තැන පිළිබඳ. ලෝකේ පැරණිතම ගොවි තැන ක්‍රමය තමයි ගේන් ගොවි තැන. ලෝකේ පැරණිතම ගොවි තැන ක්‍රමය තමයි ගේන් ගොවි තැන. එනවා ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ගොඩ නැගුණු ගොවි තැන ක්‍රමය තමයි වගා ක්‍රමය තමයි ගේන් ගොවි තැන. එතකොට පුතේ මේ ගේන් ගොවි තැන මම ගොඩ ගොවි තැන කියලා හඳුන්වනවා. අපි බලමු කොහොමද මේ හේන් ගොවිතන නැත්තම් ගොවිට ගොවිතන සිද්ධ වුණේ කියලා. හේන් ගොවිතන පිළිබඳව නැත්නම් මේ ගොඩ ගොවිතන පිළිබඳව වංශ කතාවල ඒ වගේම අභිලේඛනවල සහ අනෙකුත් පුරාවිද්‍යා මූල ආශ්‍රිතවත් අපට ඒ ගොඩ ගොවිතන පිළිබඳව සාධක ලැබෙනවා. අපි දන්නවා ගොඩ ගොවිතැන සිදු කරපු භූමියට කියන්නේ හේන කියලා. දන්නවා අපි දන්නවා ගොඩ ගොවිතැන සිදු කරන භූමියට කියන්නේ හේන කියලා. සෙල්ලිපිවල හේන හඳුන්වල තියෙන්නේ පිටබිම් කියලා. උම්මග ජාතකයේ හේන් භූමිය හඳුන්වා තියෙන්නේ සේන් කියන සෙහෙන් කියන සේන් කියන. එනම් සෙල්ලිපිවල හේන හඳුන්වල තියෙන්නේ පිටබිම් කියලා. උම්මග ජාතකයේ හේන හඳුන්වන්නේ සේන් කියන. එතකොට සෙහෙන් කියලා හේනට කියන්නේ බුත්සරණ කුටි. ඔන්න එහෙනම් දැන් ගොඩ ගොවිතැන සිදු කරනේ ගොවිබිමට කියනවා හේන කියලා, සෙල්ලිපිවල කියනවා පිටබිම් කියලා, උම්මග ජාතිකයේ කියන්නේ සේන් කියලා, බුත්සරණ කියනවා තේ සේහෙන් කියලා. මේ හේන් ගොවිතැන ගත්තොත් මේ හේන් ගොවිතැන සිදු කරනකොට ගමට ආසන්න මහ කැලේ සුදුසු භූමියක් තෝරාගෙන ඒ කයිකු විසින් හෝ සාමූහික එකතු වෙලා හෝ තමයි හේන් ගොවිතැන සිද්ධ කරන්නේ. හේන් ගොවිතැන සිද්ධ කරන්නේ මේ හේන් ගොවිතැන සිදු කිරීමේදී එහෙමත් නැත්නම් හේන් ගොවිතැන සිදු කළ ආකාරය ගැන අපි බලනකොට පුතේ පියවර කිහිපයක් යනට අපට හේන් වගාව සිද්ධ කළ ආකාරය ගැන මෙහෙම කතා කරන්න පුළුවන්. ඒ තමයි පළමු පියවර තමයි තේ හේන් ගොවිතැනේදී පළමු පියවර තමයි හේන සඳහා සුදුසු භූමිය තෝරා ගැනීම. හේන කොටන්නට සුදුසු භූමියක් තෝරා ගන්නට ඕන. දෙවනුව ඒ තෝරාගත් භූමියේ කැලේ කපා කොටා එලි පෙහෙලි කොට ඒ කොළා තුපත් කොළන් ආදී කපන ලද එක ගොඩකට ගහලා ගිනි ආපිකාව පවත්වලා හේන ගිනි දෙනවා. අපි දරු බලාවි මොකක්ද මේ ගිනි යාතිකාව කියන්නේ? දුවේ පුතේ ගිනි යාතිකාව කියන්නේ හේන ගිනි තැබීමට පෙර හේන ගිනි තැබීමට පෙර ගිනි යාතිකාව කියන්නේ හේන ගිනි තැබීමට පෙර සතුන් පන්නා හැරීමට කරන අලෑරය. දන්නවනේ හේන ගස් කොළන් කපලෙන් ගොඩකට ගහලා එදාම හේන ගිනි තියන්න බෑ.
එනිසා ඒ කපන ලද ගස් කොළන් කොළාතු ආදී පුතේ වේලෙන්නු. එන ඒ නිසා දින කිහිපයක් ඒ කොළාතු ආදී ගොඩකට ගහලා තියෙනවා. ඔය දවස් කිහිපේ පුංචි පොට්ට මේ මැන්නන් හාවන් තලගොයි වැඩි සතුන් සර්පයන් කුරුල්ලන් වගේ සතුන් ඕක ඇස්සට එන්න පුළුවන්. එනිසා එකවර ගිනි දීපුවත් පුතේ අහිංසක සතුන් මැරලා වෙන නිසා තමයි අපි පැරෙන්නෝ ඒම ගිනි තියන්නට පෙර අඩහැර පානවා අපාද පාසි උපාසකුනේ. අපි දැන් හේන ගිනි තියන්න හදන්නේ ඔබල ඉන්නවා නම් මෙතන යන්න යන්න කියලා ඒ කෑගහන ලීයක් අරගෙන ඒක සද්ද කරන නැත්තම් බෙරේකට සද්ද කරන තාඩුවකට සද්ද කරන ඉන් පස්සේ තමයි මේ පුතේ හේන ගිනි තියන්නේ. එහෙනම් ඔන්න දැන් හේන් ගොවිතැන් කරන ආකාරය පළමු අපි ඒවල් තමයි හේන සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම දෙක කැලේ කපා කොට අලි පෙහෙලි කොට ගිනි ආතිකාව පවත්වා හේන ගිනි දැමීම තුන්වෙනි පියවරේ ඉතිරි වී ගිය දැවදඬු ආදිය යයි පුළුස්සා දමා බිම සැකසීම පාත්ති සැකසීම තලනවා අලු කියන්නේ හොඳ පොරක් වෙනවා පාත්ති සැකසීම ඊට පස්සේ හේන වටා දඬුවටක් බලින් සතුන් ගේපැමිණීම නවත්තා. අනතුරුව වර්ෂා කාලයේ උදා වෙනකොට බීජ හෝ පැල සිටුවීම සිද්ධ කරයි. බීජ හෝ පැල සිටුවීම සිද්ධ කරයි. ඉන් පස්සේ වරක් හෝ දෙවරක් එම හේන් භූමිය වගා කරලා අස්වැන්න ලබා ගත්තට පස්සේ වෙනත් වගා භූමියක් ඒ සඳහා තෝරා ඔය තමයි දුවේ හේන් ගොවිතැන සිදු කරපු ආකාරය. ඔය කතා කරේ මොකද දුවේ හේන් ගොවිතැන සිදු කරන ආකාරය. දැන් පුතාට තිරේ දැක් වෙන්නේ කොහොමද හේන් ගොවිතැන කළේ කියන ආකාරය. ඉන් පස්සේ භෝග බීජ හෝ පැල සිටුවට පස්සේ අස්වැන්න නිරනතේ හේන රැක ගන්නට හේන රැක ගන්නට එනිසා හේන ආරක්ෂා කර ගැනීම සඳහා අපේ බැරැන්නෝ ගත්ත ක්‍රියාමාර්ග තමයි පුතේ එකක් හේන වටා දඬුවට බදි පැල රකින්න ගිනි වැල ගහනවා පබයන් සිටුවනව පබයන් සිටුවන පබයට හැලි කටා කියලා කියන පබයට දුවේපුතේ හැලි කටා කියලා කියන මේ පුතාලට පේන්නේ එලෙස හේනක් සකස් කරන්නට මුලින්ම ගිනි තබා බිම් කොටස. ඉන් පස්සේ මේ ඉදිරි වී කිවද මේ මෙලෙස ගිනි තබා සකස් කළ හේන්ට කියලා නම දෙන හේන. මෙලෙස ගිනි දාලා පුතේ ඉන් පස්සේ ඉදිරි වී ගිය දෙව දඬු ආදී අලි පුරුස්සලා බිම සකසලා ඉන් පස්සේ පුතේ හේන වටා වෙන්න මේ ආකාරයට හේන වටා දඬුවට බඳින සමා දඬුවට වල ඊට වඩා මුත්තේ උසින් යුක්ත දඬුවට වලුත් තියෙනවා. මේ භූමිය වටා දඬුවටක් බඳිනව පුතේ හේනේ ආරක්ෂා. හේනේ ආරක්ෂාව දඬුවට. ඉන් පස්සේ බිම සකසර පාත් කියදුවට පස්සේ වර්ෂා කාලේ උදාවන විට බීජ හෝ පැල සිටුවලා ඉන් පස්සේ නිසි කාලයට අස්වැන්න පුතේ ලබා ගන්නවා. නිසි කාලයට අස්වැන්න ලබා ගන්න. දැන් ඉතින් අපි දන්නවා හේන් ගොවිතැන සිදු කරපු ආකාරය. රයිට්? හේන ආරක්ෂා කරගන්නට ගත්ත ක්‍රියාමාර්ග මොනවද?
එක හේන වටා දඬු වැටක් මදි. පැල් රකින්න. ගිනි මැල ගහන්න. පඹයා හෙවත් හැලි කටා සිටුවන්. ඒ හේන වගා කිරීමේදී ඒ වගා කරපු බවභෝග ආරක්ෂා කරගන්නට අරගත්ත ක්‍රියාමාර්ග තමයි පුතේ. පුතේ ඔය හේන් වගාවදී ඒ හේන ආරක්ෂා කරගන්න ගත්ත ක්‍රියාමාර්ගට කලින් කතා කළා. පැල් රැකීම, ඉනිමැල ගහනවා, දඬුවට වදිනවා, හැලි කටා හෙවත් පඹය සිටවනවා. නිතරම පුතේ හේනේ හදන පැල භූමියේ ඉහළින්ම තමයි හදන්නේ. මේ තියෙන පාට දැන් මේ තිරේ පේන්නේ ඒ ලෙස සකස් කරපු තේ පැල. මේ ආකාරයට උස් මට්ටමින් පැල නිර්මාණය කරන්න දුවේ සතුන්ගෙන් වන හානිය පළක්වන්නට ධර්ම. සතුන්ගෙන් වන හානිය පළක්වන්නට. ඉන් පස්සේ බලමු දැන් හේනේ වගා කරේ මොනවද කියලා. ඒ ගෝවිතර යටතේ වගා කරපු දේවල් ගත්තොත් ඒ ධාන්‍ය වර්ග වගා කළා. මොම්, තල, මෙනේරි, කුරක්කන්, ඇල්වි, තනහල් ආදී ධාන්‍ය වර්ග වගා කළා. ඔය ධාන්‍ය වලට චතුසර බෝ කියලා කියනවා. ඊට අපල එළවලු වර්ග වගා කළා. වණ්ඩක්ක, වණ්ඩක්ක, බටු ආදී වශයෙන් එළවලු වර්ග වගා කළා. ඒ වගේම ගහල, ගෝනාල, සොඩල ආදී අල වර්ග වගා ආදී වූ තව තියෙන අල වර්ග වගා. ඊට අමතරව පුතේ කපු සහ කොමුළු ආදී පුතේ වගා. මේ තමයි හේන් ගෝවිතන යටතේ වගා කරපු දේ. මේ තමයි පුතේ මොකද්ද හේන් ගෝවිතන යටතේ වගා කරන ලද දේ. දැන් පුතාල තිරේ දිස්සනවා ධාන්‍ය වර්ග යටතේ වගා කරපු දේවල් මොනවද කියලා, කිලෝරු යටතේ වගා කළ දේවල් මොනවද කියලා, අල වර්ගයන්ට වගා කරපු දේවල් මොනවද කියලා ආදී පුතාල මේ. මේ හේන් වල වගා කළ විශේෂ වී වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ ඇල්වි කියලා. ඔය ඇල්වි වලට තවනවත් තමයි සාලි. දුටුගැමුණු රජතුමා තම පුතාට නම තියන්නේ සාලිය කියලා. ඒකට හේතුව තමයි දුවේ දුටුගැමුණු රජුගේ විසවට පුතා සාලි උපදින්න සමයේ සහ සාලිය තුන් උපන් සමයේ හේන් ගොඩ ගොවින් ඇල්වි වලින් සස්මික වුණා. ඇල්වි වලින් පිරී ගියා. ඒ නිසා ගැමුණු රජතුමා තමන්ගේ පුතාට නම තියෙනවා සාලිය කිය. සාලිය කිය. මේ බව සියල වස්තු උපකරණ බව සඳහන් වෙනවා. විශේෂ ඇල්වි වර්ග කීපයක් තිබුණා. ඒ තමයි රත් ඇල්, ඉන්දි ඇල් සහ බිබිලි ඇල්. එසේම මඩ ගොවිතැන යටතේ වගා කරන ඇල්වි වර්ග තියෙනවා. හොඳයි, දැන් අපි කතා කරා එතකොට හේන වගා කරන්නේ කොහොමද, හේන ආරක්ෂා කරන්නේ කොහොමද, ගත්ත ක්‍රියාමාර්ග මොනවද, හේන් ගොවිතැන යටතේ වගා කරේ මොනවද කියන කාරණා දැන් බලමු අපි. හේන් ගොවිතැන සිදු කිරීමේදී ඊට අවශ්‍ය උපකරණ මොනවද කිය. පොරව, කැත්ත, කෙටේරිය, උදැල්ල, දෑකැත්ත, රේකය සහ වාහන් පතු. වාහන් පතු. එනම් හේන් ගොවිතැන යටතේ යොදාගත් උපකරණ තමයි පුතේ මොනවද? කැත්ත, පොරව, කෙරේටිය, කෙටේරිය, උදැල්ල, දෑකැත්ත, රේකය සහ කැත්ත.
මේ පොරව මේ කෙටේරිය මේ උදැල්ල රේකය කොටකෝ විතන සඳහා පුතේ යොදා ගන්න පොරව කෙටේරිය උදැල්ල රේකය ඊට අමතරව පුතේ කැත්ත යොදා ගන්නවා හේන් ගොවිතර සඳහා ඒ වගේම හේන් ගොවියා තමන්ගේ දෙකකුල් ආරක්ෂා කර ගන්න පිළිසිම යටිපතුල් ආරක්ෂා කර ගන්නට පුතේ වාහන් පතුරු භාවිතා කරලා මේක සතුන්ගේ හම් යොදාගෙන සකස් කර සෙලපු දෙකක් වාහන් පතුරු පියවර කියනවා මොනවද වාහන් පතුරු කියලා දරුවන් මේ පුතාලේ පෙන්නන පුතේ වාහන් පතුරු වාහන් පතුරු කියනවා වාහන් පතුරු කියලා එතින් පුතේ වාහන් පතුරු වාහන් පතුරු කියලා කියනවා හොඳයි ඔය තමයි ගොඩගොවිතැන ගැන අපි සාකච්ඡා කරන්නේ මේ ගොඩගොවිතැනේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ තමයි එක වර්ෂා ජලයෙන් පමණක් වලාකුළු දෙක වරක් හෝ දෙවරක් අස්වැන්න ගත්තට පසු වෙනත් වගා භූමියක් තෝරා ගැනීම තුන කටුසර භෝගයන්ට ප්‍රමුඛත්වය ලබා දීම හේන් ගොවිතැන යටතේ දක්නට ලැබෙන විශේෂම ලක්ෂණ වෙනවා දුවේ ඇයි වරක් හෝ දෙවරක් වගා කරාට පස්සේ වෙනත් වගා භූමියක් තෝරා ගන්නෙ දරුවනේ වරක් හෝ දෙවරක් වගා කරාට පස්සේ පසේ සාරවත් බව අඩු වෙන එනිසා තමයි දුවේ පුතේ වෙනත් වගා බිමක් තෝරා ගන්නේ අර කලින් වගා බිම අතක හැබැයි තවත් වසර ගානකට පස්සේ ඒ පැරණි වගා බිමට නැවතත් ගොවිය එනවා එතකොට ඒ පැරණි වගා බිමේ ගස් වැල් වැඩිලා මේ කොම්පෝස්ට් වෙලා පුතේ පොළොට පොළොට එකතු වෙලා කොම්පෝස්ට් වෙලා පස සාරවත් එනිසා ඒ කලින් වගා කරලා කාලයක් අතහැර දාලා නැවත වගා කරන්න සූදානම් වන හේනකට කියන කරත්ත කියන කරත්ත හේතු විතන යටතේ භාවිතා කළ විශේෂ වචන රාශියක් තියෙන අපි වචන කිහිපයක් ඉගෙන ගත්තොත් පුතේ නවදැරි හේන කියනවා අලුතින් ගිරිතබා සකස් කළ හේන සමහර ප්‍රදේශවල භෝග වර්ග නමයක් දරුලා වැඩුණු හේන නවදළු හේන නවදැලි හේන කියලා අපේ පුතා දැනට මතක තියාගන්න නවදැලි හේන කියන්නේ අලුතින් ගින තබා සකස් කළ හේන කනත්ත කනත්ත කියන්නේ කාලයක් අතහැර දමා නැවත වගා කිරීමට සූදානම් කරන හේනට කියන පුතේ කනත්ත හැලිකටා කියන්නේ මේ පුතේ හිසට වළඳක් නමා සකස් කරගත් පමයට කියනවා පුතේ හැලිකටා කියලා හැලිකටා එතකොට හේන් ගොවිතැන යටතේ භාවිතා කළ විශේෂ වචන තියෙනවා අපි කීපයක් කතා කළා ඊ දෙකක් තමයි නවදැලි හේන කනත්ත හැලිකටා ගිනි යාත්‍රිකා හේන ගිනි දැවීමට පෙර සතුන් පන්නා හැරීමට කර අදහැර ඔය වගේ වචන රාශියක් පුතේ හේන් ගොවිතැන හා සම්බන්ධව තියෙනවා. එතකොට දැන් අපි මේ කතා කරලා අවසන් කළේ ගොඩ ගොවිතැන හෙවත් හේන් ගොවිතැන පිළිබඳව දරුවන්. අපි දැන් කතා කරලා අවසන් කළේ ගොඩ ගොවිතැන හෙවත් හේන් ගොවිතැන පිළිබඳව. ලෝකයේ පැරණිතම ගොවිතැන ක්‍රමය පිළිබඳව. මඩ ගොවිතැන මේ මඩ ගොවිතැනට කියනවා වාරි ගොවිතැන කියලා.
වී ගොවිතන කියලා කියනවා. වාරි ගොවිතන කියන්නේ ජලය වැඩි වශයෙන් පදනම් කරගෙන සිදු කරන ගොවිතනට කියන්නේ පුතේ වාරි ගොවිතන කියලා. වාරි ගොවිතන කියලා. හොඳයි. එහෙනම් මඩ ගොවිතන හඳුන්වන වෙනත් නම් කුඹුරු ගොවිතන, වී ගොවිතන, වාරි ගොවිතන. කොහොමද මඩ ගොවිතැනට ජලය ලබා ගන්න මුල්ම කාලේ ගංගා නින්න ආසුතව ගංගා ආසුතව ගඟේ පිටාර නින්නයට ආසන්නේ ගම්මාන පිටුවා ගත්තා. ඔද පිටාර නින්නේ කියන්නේ සාරවත් පසක් ඇති ප්‍රදේශයක්. ඒ නිසා පළමුවෙන් ගංගාවල පිටාර නින්නේට ඔබෙන් තම ජනවාස ගොඩනගාගෙන ගොඩට කටින් කල් ගත වෙනකොට ජනගහනය වැඩි වෙනකොට ජල අවශ්‍යතා වැඩි වෙනකොට වේලි කලාපයට බලපාන දිගු නියගය වෙනකොට ජල අවශ්‍යතාවයේ ප්‍රමුඛත්වය නිසා අපි වාරි පද්ධතියක් නිර්මාණය කරගත්තා. වාරි පද්ධතියට තංග තමයි බෑව ඇල අමුණු පොකුණු වේලි දලවා. ඉතින් වැව ඇල අමුණ ආදිය ගොඩනගාගත් විශේෂිතේ වෙන මේ ජල අවශ්‍යතාවයේ ප්‍රමුඛත්වය මත. එහෙනම් මඩ ගොවිතැනේදී පළමුව ගංගා මගින් ජලය ලබා ගත්තා. අනතුරුව වර්ෂා ජලය ලබාගෙන ගොවිතැන් කළා. महापराक्रम श्रीलंकावे बवट पत्र महासेनराजतुमा වගා කන්න දෙකක්, ඒ කියන්නේ යල කන්නය සහ මහ කන්නය වෙනුවට මැද කන්නයකුත් වගා කළා. මැද කන්නයකුත් වගා කළා. මේ බව කියනවා තෝනිගල සෙල්ලිපිය. තෝනිගල සෙල්ලිපිය අනුරාධපුර සමයට අයිති වෙන්නේ. ඒ තෝනිගල සෙල්ලිපිය කියනවා පුරාණේ වගා කන්න දෙකක් නෙවෙයි වගා කන්න තුනක්ම සිදු කරා කියලා. වගා කන්න තුන තමයි අකල හසේවත් මහ කන්නය, මද හසේවත් මැද කන්නය, පිටදඩ හසේවත් යල කන්නය. අකල හසේවත් මහ කන්නය, මද හසේවත් මැද කන්නය, පිටදඩ හසේවත් යල කන්නය. යල මහමෙද වසර පුරා වගා කළා. කොහොමද වී ගොවිතැන කරේ? අපි සරලව වී ගොවිතැන සිදු කළ ආකාරය ගැන සරලව කිව්වොත් මේ පළමුව මේ ගවයන් බැරි නගුල් යොදා ගනිමින් වී වගාවට සුදුසු පරිදි පසබුරුල් කරා. නැත්තම් සීසෑ. ඉන්පස්සේ වගාවට අවශ්‍ය ජලය රදවා තබා ගැනීමට
ජලය ක්‍රමානුකූලව පිටතට යැවීමට සුදුසු පරිදි ලියදි සකස් කළා. ලියදි සකස් කළා. ඒ නලතුරුව දරුවනේ පෝරු ගාලා වීවගාවට සුදුසු පරිභූමිය සකස් කරගෙන වීවගා කරනව නැත්තම් පැලහිටවන ඔත්තේ ඊට පස්සේ අස්වැන්න නෙලා ගන්න ඇති ගොයම ආරක්ෂා කරමු. අපි බැලන්නෝ මඩගොවිතැන යටතේ වීවගාව සතුන්ගේ ආරක්ෂා කරගන්නට ගත ක්‍රියාමාර්ග මොනවද? එකක් තමයි පැල් රැකීම. දෙක පබයන් සිටුවීම. තුන කුඹුරේ තැන තැන නියර පොල් පිටි සිටුවීම. හතර පහන්තිර මීතලෙන් පොඟවා කදුරු කෝටුවල බැඳලා ගැටගාලා කුමුරේ තැන තැන සිටුවා පත්තු කිරි. සතුන් පන්නා හරින්න පැලරකි. සතුන් බය කරන්න පබයන් හිටව. කුමුරේ තැන තැන සා නියරවල ඇයි පොල්පිට සිටුවා? ප්‍රධාන වරමුණ වයිතේ කුරුල්ලන් වගේ සතුන්ට පුළුවන් පොල්පිටි වල ළඟින්. එයා දකිනවා ඒ කුඹුරේ ඉන්න පණුව සහ කුඩා කෘමි. කුරුල්ල ප්‍රවෘත්ති කරන්නේ මේ පණුවන් සහ කෘමින් ආහාරයට ගන්නවා. ඒ නිසා අපිට ගොයම ආරක්ෂා වෙනවා. ඒ වගේම පහන්තිර මීතෙන් පොගව පත්තු කරාම ආලෝකයේ කුඩා කෘමි ළඟලත් ඒ විලාස වෙනවා. එහෙනම් වී වදාව සතුන්ගේ ආරක්ෂා කර ගන්නට ගත්ත ක්‍රියාමාර්ග මොනවද? එක පැල් රැකීම, දෙක පබයන් සිටුවීම, තුන කුඹුරේ තැන තැන අනියරවල පොල් පිටි සිටුවීම, හතර පහන්තිර මීතලෙන් පොඟවා කදුරු කෝටුවල ගැට ගහලා කුඹුරේ තැන තැන පත්තු. මේ තියෙන පුතේ මඩ ගොවිතැන යටතේ යොදාගත් උපකරණ මෙතනදී අපි ගත්තොත් මෙතෙන්ට එකතු කරන්න ඕන පුතේ මුලින්ම කැත්ත අවශ්‍යද? මඩ ගොවිතැනට නෑ නේද? මොනවද අවශ්‍ය? ඕ මොනවද පුතේ අවශ්‍ය වෙන්නේ? උදැල්ල ලියාගන්න. උදැල්ල, පෝරු, නගුල, දෑකැත්ත, මේ වේල ප්‍රදාන්න මාගල, මේ මනින්න කුරුණිය, මේ පොළන්න කුල්ල, මේ මනින්න කාර්තුව, අස්වැන්න නෙලන්න දෑකැත්ත. මේ මෙතන වාන් පතුරු කියලා සඳහන් වුණාට මතක තියාගන්න වෙන්නේ වාන් පතුරු අයත් වෙන්නේ මොනවටද? ගොඩ ගොවිතැන සඳහා. ඊළඟ බලමු අපි මඩ ගොවිතැන යටතේ භාවිතා කළ වචන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉන් කීපයක් අපි ඉගෙන ගමු. එතන අම්බරුව, අම්බරුව කියන්නේ මේ විහාර. ගොයම් කොලේ කියන්නේ ගොයම් නෙලලා ගහන ගොයම් ගොඩ, ගොයම් කොලේ කියනවා. යතුර කියනවා පුතේ කුල්ලට. කමට අතුගාන ඉදලට කියනවා බෝල් අත්ත කියන. වැත කියනවා වීවරට. ගොයම් පාගනවට කියන ගොයම් මඩිලව කියන. වගේම කමතිදී ගන්න ආහාරයට කියනවා අපි ඇඹුල කියන. මෙන්න මෙවැනි වචන ගණනාවක් උතේ මඩගොවිතැන තුල තියෙන. එහෙනම් මඩගොවිතැන යටතේ යොදාගත්ත උපකරණ උදැල්ල, නගුල, පෝරුව, දෑකැත්ත ආදී ඒ ප්‍රමුඛ වේ. හොඳයි, ඔය අපි අවසන් කළේ පුරාණ ලංකාවේ ආර්ථිකයේ කෘෂිකර්මාන්තය පිළිබඳ. ඔය අපි කතා කළේ
පුරාණ ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානංශය වූ කෘෂිකර්මාන්තේ පළමු අංගය වෙච්ච ගොවිතැන පිළිබඳ. අපි මීළඟට බලමු මොනවද ඒ ගොවිතැනේ මීළඟේ තමයි නැත්තම් කෘෂිකර්මාන්තේ මීළඟේ තමයි සත්ව පාලනය බලන්න. සත්ව පාලනය කෘෂිකර්මාන්තේ මීළඟ වැදගත් අංගය සත්ව පාලනය. පුරාණ ලංකාවේ සත්ව පාලනේ යටතේ ඇති කළ සතුන් ගත්තෝ ගවයා. ගවයෙක් වම ඉලදෙනත් ඉන්නොත්තේ ගවයාගෙන් ලබා ගන්නා ප්‍රයෝජන පස්කෝ රස ලබා ගැනීම, ගොවිතැන් කටයුතු වලට සහාය ලබා ගැනීම, ප්‍රවාහනයට යොදා ගැනීම ගවයාගෙන් ප්‍රයෝජන. පස්කෝ රස ලබා ගැනීම, ගොවිතැන් කටයුතු වලට සහාය ලබා ගැනීම, ප්‍රවාහනයට යොදා ගැනීම ගවයාගෙන් ලබා ගන්නා ප්‍රයෝජන. එළුව ගත්තොත් මස් සහකින් ලබා ගැනීමට, කුකුල ගත්තොත් ඉලිතිනවා මස් සහ විත්තර ලබා ගැනීම. ඌරගෙන් ලබාගත්තේ පුතේ මස් පමණයි. එහෙනම් පුරාණ ලාංකීය ලාංකේයෝ ගවයා, එළුවා, කුකුලා, ඌරා වෙන සතුන් ඇති කරලා තියෙනවා. මූලාශ්‍රවල කිරි ලබා ගැනීමට යොදා ගන්න ඉලදෙනට කියන පුතේ කිරි ගෙරි කියලා. දරුවනේ කිරි ලබා ගන්නා ඉලදෙනට කියන කිරි ගෙරි කියලා. කරත්තේ බඳින ගවයට කියනවා ගැල්ගොන් ගැල් මේවුන් කියලා. ගැල්ගොන් ගැල් මේවුන් කියලා. ගැල්ගොන් ගැල් මේවෝ කිය. හොඳයි දුවේ, ඔය අපි සාකච්ඡා කළේ පුතාලගේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස කෘෂිකර්මාන්තය පිළිබඳ. අපි මීළඟට පළවෙනි පාඩමේ දෙවෙනි කොටස පුතාලත් එක්ක මුලදී දෙවෙනි පාඩමේ අපි සාකච්ඡා කරනවා පුරාණ ලංකාවේ කර්මාන්ත සහ වෙළඳාම පිළිබඳ. එතකම් අපි ගොරුත්තරට ආයුබෝවන්.